अग्रामहात्य महिंद राजपक्ष महात्म्या ये विशेष प्रकाश कला मगद में विशेष प्रकाश है इतम के कथा वे समस्ते में कारण कृपया कभी दुटवा एक इतम की नवा विदेश कुमांतरण अज्ञान देवन मूलिक अरमुन वेला तिपुने में करुणा निदास क्रीमर दर्प उत्साह के लिए अपने पेन इधर अग्रामहात्य महिंद राजपक्ष महात्म्या मेरटे नीतियट गरुकलेतु पुज्जलेख्यटेटाई अपि हेमोम सलकन्नी हेतुव मे मोहते मैतिवर्णयक पवत्तेनो एतोट मैतिवर्णय पवत्तेनकोट महिंद राजपक्ष महात्म्यात् अपेक्षके ओहु मैतिवर्ण नीति रीति पिलिपदिमिन क्रियाकिरीम इतामत् अवश्यई नमुत् ईये विशेष प्रकाशय हरहा ओहु देशपालन कथावक् कले रटे प्रतिपत्ति गैनवत् अनागत वैडपीवलक् गैनवत् अग्रामात्तिवरया वशयेन जाति अमतीम ओहु विशेष प्रकाशयक् नेवेयि केरुवे इतम कले संपूर्ण देशपालन प्रकाश इतना देशपालन प्रकाश करमीन ओह मैतिवरण नीतिरीति उल्लंघने की सिधुकला कौर चोदना करना एक निवरदे किताम पहदली अभी हाँ मैतिवरण कंसिन स्वभाव निरंतर कियन मैतिवरण नीतिरीति आरक्षा करोने इवागेम व्यवस्था पीट बेडकर बेह अडुम गाने कार्याल आरंभ किरी महा धन्वी प्रदर्शन किरी मठ पवा दडी नीति रीति पनवला तिबिन ये समगम दहनमी व्यवस्था संशोधन याटते क्रियात्मक व्ययुतु तत्वान दिगिन दिगटम मैतिवर्ण कुमसुम इताम तदिन क्रियाकर्मी तिबिन मेकिंग अपे अपेक्षक विशाल अवस्थाग तत्व तिबिन विशेषम कार्याल वल प्रदर्श नाम प्रदर्शन किरी अंक प्रदर्शन किरी भागे कारणावल दित इवागे प्रचारक व्यापारे दित सुपुरुदु प्रचारक व्यापारे करान्न अपेक्षकान नोलबीमे वैडिपुरम पाडुवति बेन्ने विपक्षे अपेक्षकान मुद आंडुव आंडुव हटियट प्रचारण व्यापार कीपेक येदेनवा ओन राज उत्सव तामत पवत्तनवा ओन ताम रजे विवृत करीम एवगेम रजे मध्यहत्तन वेनत्तु वेडकटितु तामत सिदुवेमिन पवतिनो एत एक्कम ओन दिगिन दिगटम राज्य देपल सह राज्य संपत् පාවිච්චි සිදු කරමින් තිබෙනවා මේවා පැමිණිලි කරාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ උදාහරණයකට කිව්වොත් දැන් බලන්න රජයේ අපේක්ෂකයන් කොයිතරම් ප්‍රමාණයක් තවමත් මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් කාර්යාල පවත්වගෙන යනවාද ඒ වගේම විශාල දැන්වීම් ප්‍රදර්ශනය කරනවාද මේ සියල්ලම තාමත් සිදු වෙමින් පවතිනවා ඉතින් මේවා ආශ්‍රේ මම දුක්ක විමල් වීරවංශගේ ප්‍රකාශයක් ඔහු තදින්ම මහින්ද දේශප්‍රිය मैतिवर्ण कंसमे सभापति वरियाट दोषारोपणे कर्णवा मैतिवर्ण कंसमे सभापति वरिया सह यही कंसमे अनिकुत सामाजिकयान विपक्षेट वासीदायक वन पारिधि विपक्षे देशपालन व्यापारे के यदनवाई किला अत्यतम एक इतामत कनगारदायक प्रकाश है ओहु मुकादमे के अदास कराने ओहु तल्लुकरान हदनवा मैतिवर्ण कंसमे वेडकराने විපක්ෂයේ වනාකමට කියලා අපි මේක පැහැදිලිව කියන්න ඕනේ මැතිවර්ණ කොමසුම මේ මොහොතේ ක්‍රියා කරන අන්දම ගැන වැඩියෙන්ම අවස්ථාගත වෙලා තිබෙන්නේ විපක්ෂයට ප්‍රචාරක ව්‍යාපාර කටයුතු වලදී ඒක අපි දකිනවා නමුත් අපි කියන්නේ මැතිවර්ණ කොමසුම තවදුරටත් සලකා බැලීමක් මේ මොහොතේ කළා නම් හොඳයි විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගතයත් එක්ක ප්‍රචාරක ව්‍යාපාරයේ තියෙන ප්‍රශ්න සහ අඩුපාඩුකම් නිසා විශේෂයෙන් ප්‍රචාරයේ තියෙන බලපෑම් නිසා තව ටිකක් නිදහස දුන්නා නම් හොඳයි. නමුත් අපි කියන්නේ නෑ නීති රීති කඩන්න කියලා. නමුත් මේ මොහොතේ පවතින පසුබිමත් එක්ක ඒ පිළිබඳව යම් නිදහසක් ලබා දීමට ක්‍රියා කරනවා නම් අපි එවැනි දෙයක් ගැන සතුටු වෙනවා. නමුත් අපි මේ මොහොතේ මැතිවරණ කොමිසම සභාවට පූර්ණ ලෙස දෝෂාරෝපණය කරමින් බිය ගන්නවන්න හදන්නේ නෑ. මොකද මේ විමල් වීරවංශ කියන හැටියට දේශප්‍රිය කොමිසමේ සභාපතිතුමත් මහින්ද දේශප්‍රිය මැතිතුමත් කොමිසමේ සමාජිකයුණුත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා කියලා කියන චෝදනාව අපි නම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා අපිට එහෙම කිසිම වාසියක් මැතිවරණ කොමිසම හරහා අපිට ලැබිලා නැහැ නමුත් අපි කියන්නේ කවුද මේ වාසිය ගන්නෙ අර මම මුලින් සඳහන් කරා වගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කරලද විශේෂ ප්‍රකාශය එහෙම පිටින්ම දේශපාලන ව්‍යාපාරයක් ඒකේ ගැබ් වෙලා තිබුණේ දේශපාලන කතාවක් ඒකෙන් උත්සාහ කරේ සුපුරුදු පරිදි කලක් රණවිරුව විකුණගෙන දේශපාලනය කළා තවත් කලක් ජාතිවාදය විකුණගෙන දේශපාලනය කළා ආගම සම්බන්ධ කරගෙන දේශපාලනය කළා ඒක ඒගොල්ලන්ට හුරු පුරුදු දේවල් දැන් ඒගොල්ලෝ විදේශ කුමන්ත්‍රණයක් ගැන සඳහන් කරනවා ඉතින් මොකද්ද මේ විදේශ කුමන්ත්‍රණේ ඉතින් ඒවත් තියෙනවා නම් හෙලි කරන්න අග්‍රාමාත්‍යවරයාට රාජපතිවරයාට ඉඩකඩ තිබෙනවා ඉතින් අපි අහන්නේ නමුත් මේ යට අරමුණ එකක්වත් නෙවෙයි මේ රටේ ජාතික සම්පත්
විශේෂයෙන්ම ගුවන් කාලය අග්‍රාමාත්‍යවරයා නිල බලය යොදාගෙන දේශපාලනයට යොදාගෙන තිබෙනවා ඒක ගැන අපේ දැඩි විරෝධය පළ කරනවා අපි කියනවා මේ මොහොතේ එතුමත් අපේක්ෂකෙක් ඒ වගේම එතුමගේ පක්ෂෙත් මේ ඡන්දයට ඉදිරිපත් වෙනවා ඒ නිසා මෙවැනි දෑ කිරීමේදී මැතිවරණ කොමසුම මේ ගැන මීට වඩා සැලකිල්ලෙන් සමාන අවස්ථා අනිත් හැම දිනාටම ලබා දෙන්න ක්‍රියා කරන්න ඕනේ එබැනම් අපි කියනවා සජිත් ප්‍රේමදාස මහතා සමග ජන බලවේගයේ නායකයා හැටියට ක්‍රියා කරනවා එතුමට මේ වගේ ಜಾති අමතර විශේෂ ප්‍රකාශ කරන්න ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය ඇතුළු අනිකුත් මාධ්‍යවල ඉඩක් තිබෙන්න ඕනේ නමුත් එහෙම සිදු වෙන්නේ නැහැ මෙතන අසමතුලිතතාවය මේකයි ඒ නිසා අපි ඉල්ලා සිටින මැතිවරණ කොමිසමෙන් ස්වාධීනව සහ සමබරව ක්‍රියා කරනවා නම් ඒක ආණ්ඩුවටත් විපක්ෂයටත් දෙපාර්ශ්වයටම සමබරතාවය සහ ස්වාධීනත්වය අවශ්‍යයි අපි කාටවත් ඇඟිලි දික් කරන්න උත්සාහ කරන්නේ නැහැ කොමිසමට. නමුත් කොමිසම ක්‍රියා කරනකොට මේ සියලු දේවල් ගැන මම හිතනවා සමබරව ක්‍රියා කිරීම අවශ්‍යයි කියන කාරණය අපි දැඩි ලෙසම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම මේ මොහොතේ රටේ වැඩිපුරම කතා වෙන මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ MCC ගිවිසුම. මොකද්ද මේ MCC ගිවිසුම කියලා කියන්නේ? MCC ගිවිසුම කියලා කියන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලයේ දක්වා රට මැද යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා වූ එකඟතාවයක් නැත්නම් ආධාර ලබා ගැනීම වැඩසටහනක් හැටියට තමයි හඳුන්ලා දුන්නු ලැබුවේ. නමුත් මේ සඳහා ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 480ක් අපිට ප්‍රධානයක් වශයෙන් ලැබෙන බව තමයි වාර්තා සඳහන් වෙලා තිබෙන්නේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය මේ හරහා යම් ආකාරයක රටේ අභ්‍යන්තරය ක්‍රියාවලියට ඇඟිලි ගහනවද? ඒ වගේම අපේ ස්වාධීනත්වයට යම් බලපෑමක් සිදු වෙනවද? ඒත් එක්කම මේ ප්‍රධානයන් හරහා අපි ඇමරිකාවත් එක්ක යම් බැඳීමක් තියෙනවද කියන කාරණේ පිළිබඳව තමයි වාද විවාද ආරම්භ වුනේ. නමුත් අපි අහන්නේ මේ සඳහා කවුද මූලාරම්භය තිබ්බේ? 2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තමයි මේක මුලින්ම කතාබහට ලක් වෙච්ච කාරණයක් බවට පත් වෙලා තිබුණේ. දෙවනුව පසුගිය ආණ්ඩුව කාලෙත් මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ක්‍රියාවට නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා දීලා තිබුණා. නමුත් ඒ මොහොතේ ජනාධිපති වරණේදී ඉතාමත් විශේෂ කාර්යභාරයක් හැටියට මේ ගැන වාද විවාද පැවතුණා, දෝෂාරෝපණ පැවතුණා. ඒ වගේම ආණ්ඩුවට එරෙහිව ඒ මොහොතේ ඒ පැවති ආණ්ඩුවට එරෙහිව දැඩි ලෙස එදා සිටපු විරුද්ධ පක්ෂයේ හැටියට මහින්ද රාජපක්ෂ මහතාගේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායම දැඩි ලෙසම මේ මේට එරෙහිව ක්‍රියා කළා. දැන් අපි මතකයි එක අවස්ථාවක මේ ගිවිසුම සම්බන්ධයෙන් ශාල විරෝධයක් මතු කරමින් ස්වාමින් වහන්සේ කෙනෙක් නිදහස් චතුරස්‍රයේදී උපවාසයක් පවා ආරම්භ කළා. ඒ මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ ස්ථාවරය ඉතාමත් පැහැදිලිව කිව්වා. ඒක තමයි රටට අහිතකර කිසිදු එකඟතාවයකට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වෙන්නේ නැහැ කියන කාරණේ. ඒ ස්ථාවරයේ අපේ වෙනසක් නැහැ. ඒ ස්ථාවරයේ අපි තාමත් ඉන්නවා. නමුත් දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් ආණ්ඩුව යලිත් වතාවක් MCC අරගෙන දේශපාලන සූදුවක නිරත වෙන්න උත්සාහ කරනවා. ලලිත් ගුණරුවන් මහතාගේ වාර්තාව ගන්න. මේ වාර්තාවෙන් මොකද කියවෙන්නේ? මේ වාර්තාව එක පැත්තකින් කියන මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සුදුසු නැහැ කියලා. අනිත් පැත්තෙන් ලලිත් ගුණරුවන් මහත්මයාම කියනවා කාරණා දෙකක්. එකක් තමයි එතුමා කියනවා ආයතනික ව්‍යුහය සංශෝධනයක් හා ඒ වගේම මේ ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතිවල සංශෝධනයක් සහිතව මේ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විරෝධතාවයක් නොමැති බව තමයි සඳහන් වෙන්නේ. එතකොට මේකෙන් කියන්නේ මොකද්ද? මේ කාලේ රටේ ජනතාවට යම් කුතුහලයක් මතු කරමින් දේශපාලන වාසියක් වෙනුවෙන් MCC යලි මතු කරමින් ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ හරහා යම් ආකාරයක දේශපාලන වාසියකට ප්‍රවේශ වීමක් හැර වෙන මොකුත් මෙතන නැහැ. MCC ගිවිසුම අනාගතයේදී ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා ආණ්ඩුව වහම කියන්න. ජනාධිපතිවරයයි අගමැතිවරයයි ඇයි මේක ප්‍රකාශ කරන්නේ නැත්තේ? මොකද බෝලේ තියෙන්නේ ආණ්ඩුව අතේ. එතන ආණ්ඩුව දැනගන්න ඕනේ මේ කමිටිපත් කරලා කමිටි වාර්තා අරගෙන මේවා සාකච්ඡාවට දාලා වාද විවාද කරලා තව තවත් මේ දේශපාලනයට ඇඳගන්නේ නැතුව රටට යහපත් දෙයක් නම් ඒ ක්‍රියාත්මක වීම, අයහපත් නම් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරත්වය කියන්නේ. විශේෂයෙන්ම ලලිත් ගුණරන් මහත්තයා ඉදිරිපත් කළ තිබු වාර්තාවේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. එකක් තමයි එතුමා කියලා තිබුණා මේ MCC ගිවිසුම ක්‍රියාවට නැංවීම සඳහා දැනටමත් යම් යම් එකඟතාවයන් නැති කරගෙන ඩොලර් මිලියන 10ක් සල්ලි ලංකා ආණ්ඩුව ලබාගෙන තිබෙනවායි කියලා. දැන් මම දැක්කා ඒ ගැන
චනික ප්‍රතිචාරයක් දක්වලා තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලයේ ට්විටර් සටහනක් මගින් ඒ ප්‍රතිචාරය මොකද තියෙන්නේ ඒ ප්‍රතිචාරය ඉතාමත් පැහැදිලිව කියනවා අපි සත පහක්වත් ලංකා ආණ්ඩුවට MCC ගිවිසුම ක්‍රියාවර නැංවීම හරහා දීලා නැහැ කියලා ඉතින් මේක ඇයි එහෙමනම් මේ විද්වත් කමිටු වාර්තාවක් හැටියට ලලිත් ගුණරන් මහතාගේ වාර්තාව බොරු කියන්නේ මෙතනයි තියෙන ප්‍රශ්නේ දැන් ඕනම කෙනෙක් දන්නවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ලංකාවට එවැනි මුදලක් ලැබුණා නම් දුරකථන පණිවිඩයකින් සොයා ගන්න පුළුවන්. අය මේක ඇඟිලි ගහා ෆයිල් පෙරලන්න ඕනේ නැහැ. එතකොට දැන් ඒ වගේ සොයා ගැනීමට පහසු තොරතුරක් පවා ඇයි මේ වංචා සහගත ලෙස ඉදිරිපත් කළා තිබෙන්නේ? මේකෙන් උත්සාහ කරන්න වෙන දෙයක් නෙවෙයි. පහුගිය ආණ්ඩුව මේ ක්‍රියාවට නැංවීම පටන් ගත්තා, සල්ලි ලබා ගත්තා, මේ ආරම්භ කරා කියලා චෝදනා කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ව්‍යාපාරයට යම් ආකාරයක බලපෑමක් කිරීම හා ජනතාව රැවටීමට තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් අපි අහනවා දැන් මේක කරලියට ගේන්න උත්සාහ කරන්නේ ඇයි අපි ආන විමල් වීරවංශ මැතිතුමා බොහොම තදින් කාලයක් ආර්ථික ඝාතකයෙක් ගැන කතා කරා දැන් ඒ ආර්ථික ඝාතකයා පීබි ජයසුන්දර මහත්මයා රටේ ප්‍රධානියාගේ ලේකම්වරයා හැටියට ඉන්නේ එතකොට අපි අහන්නේ දැන් මේ අනුව දැන් ආණ්ඩුවේ හුඟක් අය MCC ගිවිසුම ආර්ථික ඝාතකයෙක් රට පාවලා දෙන තනක් ඒ වගේම යම් ආකාරක විදේශ කුමන්ත්‍රණයක් කියලා හඳුන්වමින් මේ හදන්නේ ඡන්ද ව්‍යාපාරයේ සඳහා යම් ආකාරයක සාධකයක් හැටියට මේ MCC එක පාවිච්චි කිරීම විනා සැබෑ තත්වය ඕ ආණ්ඩුවේ සැබෑ අරමුණ කියන එක නෙවෙයි. පහුගිය දවසක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් මම දැක්කා මාධ්‍ය රේදයක් අහනවා මේ MCC ගිවිසුම ගැන. ඡන්දෙන් පස්සේ මේ ගිවිසුම ක්‍රියාත්මක කරනවද කියලා. ඒකට උත්තරයක් දෙනවද? නෑ. එතුමා කියන හිනාවෙන්. පේන කියන්න දන්නේ කවුද කියලා එතුමා අහනවා. උත්තරයක් දෙන්නේ නෑ. එත් එක්කම මම දුටුවා මාධ්‍යක පළ වෙලා තිබෙනවා මුදල් අමාත්‍ය සෙලේකම්වරයා විය යුතුයි එතුමා කියනවා මේ MCC කාර්යාලයට කියනවා අපි අගෝස්තු 31 වෙනිදාට පෙර මේ ගැන පිළිතුරක් දෙනවයි කියලා. ඒ කියන්නේ මේ මැතිවරණය අවසන් වුණාට පස්සේ ඒ ගැන තීරණයක් ගන්නවායි කියන කාරණේ තමයි කියන්නේ. එහෙමනම් ඇයි මේ කලබල වෙලා මේ වාර්තා ඉදිරිපත් කරමින් MCC මහා විදේශීය කුමන්ත්‍රණයක් බව අඟවන්න උත්සාහ කරන්නේ? අපි ඉල්ලා සිටින තාමත් කරුණාවෙන් ආණ්ඩුවෙන් තවත් ජනතාව රවට්ටන්න එපා. අපිට කියන්න පැහැදිලි ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා MCC ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා. එච්චරයි. එතනින් එහාට මේ ගැන තවත් දේශපාලන වේදිකාවට මෙවැනි ගිවිසුම් ඇති කරගන්න ඕන නැහැ. මෙවැනි ගිවිසුම් ගැන කතා කරන්න ඕන නැහැ. ඒ නිසා මේ කාරණය ගැන පැහැදිලි පිළිතුරක් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වහාම රටට කියන්න කියලා අපි ඉල්ලා සිටින කැමැති මේ ගැන ඉතාමත් පැහැදිලිව අපේ ස්ථාවරය අපි කියලා තිබෙනවා. ඊළඟ කාරණේ තමයි තමුන්වහන්සේ දන්නවා රට ඉතාමත් නරක තත්වයකට පත් වෙමින් තිබෙනවා. එක පැත්තකින් මූල්‍ය අර්බුදයක් අනිත් පැත්තෙන් ආර්ථික අර්බුදයක්. එතන මේ ආර්ථික අර්බුදය හා මූල්‍ය අර්බුදය වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට කිසියම් මූලපායක් තිබෙනවද? එහෙම කිසිම සැලසුමක් ආණ්ඩුවට නැහැ. රට අයාලේ යන්න පටන් අරගෙන. දැන් මම ඇහුවා ඊයේ පෙරේදා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිකාරී නියෝජ්‍යාධිපති වීරසිංහ මහත්මයාගේ ප්‍රකාශයක් නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රකාශයක් මොකද එතුමා කියන්නේ එතුමා ඉතාමත් පැහැදිලිව කාරණාවක් කියනවා ඒක තමයි පළවෙනි කාරණය මේ මොහොත වෙනකොටත් අලුත් මුදල් නෝට්ටු රුපියල් බිලියන 300ක මුද්‍රණය කළ හැමාරයි තවත් රුපියල් බිලියන 120ක් මුදල් නෝට්ටු මුද්‍රණය කරන්න කියලා ආණ්ඩුව කියනවා. එතකොට දැන් මේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හරහා කුමක්ද සිදුවෙන්නේ? සාමාන්‍යයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය වෙනකොට ඒහා සමානව අපේ වත්කම් තිබෙන්න ඕනේ. අපේ විදේශ ලැබීම් තියෙන්න ඕනේ. අපිට ඩොලර් එන්න ඕනේ. ඒ හරුව සමබර කිරීමක් කරහා සිදු නොකොලොත් රටේ උද්දමනය ඇතිවීම සහ රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවීම වළක්වන්න බෑ. ඒක තමයි ආර්ථික න්‍යාය. එතකොට දැන් මේ ආකාරයෙන් ආණ්ඩුව බර කරලා මුදල් මුද්‍රණය කරලා බෙදා හැරීම තුලින් ඇති වෙන ආර්ථික හා මූල්‍ය අර්බුදයේ ඉතාම සුවිශේෂයි. මේ හේතුව නිසා මේ ඡන්දය අවසන් වෙන්න ප්‍රථමම නැත්නම් මේ මාසයේ එකමාර ඇතුළත ඉතා පැහැදිලිව කියන්න ඕනේ රටේ උද්දමනය නැත්නම් බඩු මිලේ වැඩිවීමේ වේගය 167කින් වැඩි වෙනවා. 167කින් බඩු මිලේ වැඩිවීමේ වේගය වැඩි වෙනවා. ඒක ඉතාමත් බරපතල දෙයක්. ඒක හරිනේ දැන් මාස 8කට ඉස්සලා සීනි කිලෝ එක රුපියල් 1 රුපියල් 95ට තියෙනකොට මාස 8කට පස්සේ 150ක් උනේ ඒ වැඩිවීමේ වේගය බලන්න ඒ වේගයෙන්ම මේ මුදල් නෝට්ටු මුද්‍රණය කරලා එළියට දැමීම හරහා
ආර්ථිකයට සිදු වෙනවයි කියන එක ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. අපි අහන්නේ එහෙමනම් ආණ්ඩුවට තියෙන උපාය මාර්ගය කුමක්ද මේ වළක්වා ගැනීම සඳහා? දැන් බලන්න COVID-19 වසංගතයෙන් පස්සේ රටේ කර්මාන්ත ශාලා සමාගම් සහ කුඩා ව්‍යාපාර 2500කට වඩා වැසී ගිහිලා තිබෙනවා. මේක මම නෙමෙයි කියන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ සමීක්ෂණවලට අනුව. එතකොට 2500කට වඩා ප්‍රමාණයක් වැසී යාම නිසා කුඩා ව්‍යාපාර මධ්‍යම ප්‍රමාණ ව්‍යාපාර ඇතුළුව 2500කට වඩා වැසීලා තිබෙනවා. එතකොට ඒ වැසී යන ව්‍යාපාර හරහා රැකිය අවස්ථාවල් ලක්ෂ 6ක් 8ක් අතර දැනටමත් අහිමි වෙලා තිබෙනවා. එතකොට දැන් මේ අහිමි වෙන රැකියාවන් ආදායම් මාර්ග හරහා ආර්ථිකයට වෙන බලපෑම සමාජයට වෙන බලපෑම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට තියෙන උපාය මාර්ගය හෝ ක්‍රියා මාර්ගය කුමක්ද? එක්කෝ ආණ්ඩුව මේකට දිගු කාලීන කෙටි කාලීන මධ්‍ය කාලීන සලසුමක් තියෙන්න ඕනේ. ආණ්ඩුවට එහෙම කිසිම සලසුමක් නැහැ. අපි අහන්නේ COVID-19 වසංගතයෙන් පස්සේ රට ගොඩ ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙලක් ගැන ආණ්ඩුව කතා කරනවද? කිසිම කතාවක් ආණ්ඩුවට නැහැ. ආණ්ඩුව යන්නේ එදිනෙදා day to day ආණ්ඩුවක් හැටියට. දවස ගානේ ජීවත් වෙන ආණ්ඩුවක් හැටියට. එදා වේල පිරිමහ ගන්න ආණ්ඩුවක් හැටියට තමයි ආණ්ඩුව ගමන් කරන්නේ. හෙට දවසේ මේ රටටත් ජනතාවටත් කුමක් සිදු වුණත් කමක් නැහැ. අපි අද දවසේ ජීවත් වෙලා හිටියොත් ඇති කියලා හිතාගෙන ආණ්ඩුව ක්‍රියා කරමින් තිබෙනවා. ලංකාවට එන විදේශ මුදල් ප්‍රමාණය ශීක්‍රයෙන් පහළ බැහැගෙන යනවා. ඒත් එක්කම සම්පේක්ෂණය වෙන ඩොලර් සම්පේක්ෂණය වෙන්නේ නැති නිසා ඇතිවන මූල්‍ය අර්බුදය වහගන්න ආණ්ඩුව දිගින් දිකටම ණය ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම චීනෙන් ණය ගැනීමට දරන උත්සාහය හරහා ආණ්ඩුව මූණ දෙන බරපතලම අර්බුදය තමයි අවසානයේ නිර්මාණය වෙන්නේ. ග්‍රීසියේ ඒ ආර්ථික කඩාගෙන වැටීමට සමාන කඩාගෙන වැටීමකට ලංකාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හරහා නිර්මාණය වෙමින් තිබෙනවා. මේක තමයි අද රටේ තත්ත්වය. ඒ නිසා අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් වහාම ආණ්ඩුව මේ කඩාගෙන වැටෙන ආර්ථික තත්ත්වයට, ඒ වගේම මේ මූල්‍ය කඩාගෙන වැටීමට මේ දෙකට ආණ්ඩුව මුහුණ දෙන්නේ කොහොමද කියලා රටේ ජනතාවට කියන්න. ඒකයි ඉන්නේ රටට පැහැදිලි කරන්න ඕනේ. ඒක මේ මැතිවරණ ප්‍රකාශනය කරා විදේශ කුමන්ත්‍රණ තියෙනවා, ජාත්‍යන්තර බලපෑම් තියෙනවා, ආයිත් අපිට තොණ්ඩුව දාන්න එනවා කියලා කියමින් අඬා වැළපෙන්න ඕන නෑනේ. අඬා වැළපෙන්නේ නැතුව කරුණා කරලා රටේ ජනතාවට යහපත් අනාගතයට අනුගමනය කරන ක්‍රියාමාර්ගය මේකයි කියලා කියන එක ආණ්ඩුව අතේ තියෙන වගකීමක්. කරුණා කරලා ඒක හෙළි කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින කැමතියි. බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ උදෑසනක්. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක අපේ මැතිතුමා ඇතුළු මාධ්‍යවේදී ඔබ සියලු දෙනාගේම අවසරයි. තිසත්නායක මැතිතුමා අවසානයේදී මේ රටේ අද තිබෙන ආර්ථික ගැටලුව පිළිබඳව කරුණු ගණනාවක් ඔබ හමුවේ පෑවා. මගේ අරමුණ ඒ කාරණයක් එක්කම ගැට ගැහිලා තියෙනවා. අද රට මූණ දීලා තියෙන රාජ්‍ය මූල්‍ය මූල දීන තියෙන ප්‍රශ්නේ, ඒ වගේම මේ COVID-19 වසංගතයෙන් පස්සේ අපේ ජනතාව මූණ දීලා තියෙන ප්‍රශ්නේ, සහ විශේෂයෙන්ම අනාගතයේ එළඹෙන ණය අර්බුදය පිළිබඳ කාරණාවලට මේ රජයට මොනම විසඳුමක්වත් නැහැ කියන එකත්, ඒ වගේම මහා මැතිවරණයෙන් පස්සේ තාම බරපතල ආකාරයට ජනතාවමට තවත් බරපැටවීම්, ඒ වගේම රාජ්‍ය දේපල විදේශිකයන්ට විකුණා දැමීම ආදී ක්‍රියාවලියක් සිදු වෙන්නට ඉඩ තිබෙන බවයි. පළමුවෙන්ම කියන්න ඕනේ COVID වසංගතය එන්නට පෙර දෙසැම්බර් පළවෙනිදා ගෝඨාභය රාජපක්ෂ රජය ඉතාමත්ම ඉහළ ගණයේ බදු සහන ලබා දුන්නා. මේ දදු සහනවල ප්‍රතිඵලයක් හැටියට රටේ බදු ආදායමෙන් 145ක් පමණ උපයන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේට මේ පළවෙනි 6 මාසයේ ඇතුළත එකතු වෙලා තියෙන්නේ අපේ රජයේ යටතේ 2019 පළවෙනි 6 මාසයේ එකතු වෙච්ච මුදලින් අඩකට ආසන්න ප්‍රමාණයක්. අපේ රජයේ යටතේ 2019 අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉලක්කයක් ලබා දුන්නා ට්‍රිලියනයකට වැඩි ආදායමක් හොයන්න කියලා. ඒ අනුව ඒගොල්ලෝ පළවෙනි මාස 6ේදී රුපියල් බිලියන 464ක් වගේ මුදලක් එකතු කරන්න සමත් වුණා. නමුත් මේ රජයේ යටතේ
ඒගොල්ලන්ට ලබා දීලා තියෙන ඉලක්කය අඩකින් අඩු කරලත් එකතු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ රුපියල් බිලියන 245ක් පමණයි. එතකොට අපිට පේනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තු හරහා ආදායම එකතු වීම ඉතාමත්ම අවම මට්ටමකට පත් වෙලා තියෙනවා. මේක නවත්ත ගන්න රජය මොකද්ද කරන්නේ? රජය කරන්නේ අර COVID-19 ඒ වසංගතය නිසා ඇති කරපු ඇඳිර නීති ක්‍රියාවලිය ඇතුළු අනිකුත් සිද්ධාමයේ නිසා කඩා වැටිලා හිඟමනට වැටිලා ණය වෙලා ඉන්න ජනතාවට ඉතාමත්ම බරපතල බදු ගණනාවක් එකතු කරන එක තමයි සිද්ධ කරගෙන යන්නේ. පළවෙනි එක තමයි මේ කණිජ තෙල් මත පනවල තියෙන දවැන්ත බද්ද. ඔබතුමාලාට මතකයි අපේ රජය එදා බලයට ආවා 2015 මම තමයි කණිජ තෙල් ඇමති. අපි දවස් 13ක් ඇතුළත ඒ තෙල් මත රාජපක්ෂල පනවල තිබිච්ච බදු ඉවත් කළා. ඉවත් කරලා අපිට පුළුවන් වුණා පෙට්‍රල් ලීටරය පෙට්‍රල් 92 රුපියල් 150 ඉඳන් 117ට අඩු කරන්න. ඒ වගේම පෙට්‍රල් 95 රුපියල් 158 ඉඳන් රුපියල් 128ට අඩු කරන්න. ඒ වගේම ඩීසල් පොදු ප්‍රවාහනයට බලපාන ඩීසල් රුපියල් 111 ඉඳන් රුපියල් 95ට අඩු කරන්න. සුපිරි ඩීසල් රුපියල් 138 ඉඳන් රුපියල් 110ට අඩු කරන්න. මේ අඩු කිරීම නිසා කන්තේ නීතිගත සංස්ථාවට ලැබෙන්න තිබිච්ච රුපියල් බිලියන 65ක් කෝටි 65000ක ධනය ඒ වෙලාවේ අපි ජනතාවට ලබා දුන්නා. ආර්ථිකය ප්‍රාණවත් කරන්න. එහෙමයි කියලා අපි කන්තේ නීතිගත සංස්ථාව වැට්ටුවේ නෑ. අර හිතවතුන්ට ලබා දීලා තිබිච්ච ටෙන්ඩර් අවලංගු කළා. තරඟකාරී පදනමක් මත ටෙන්ඩර් කැඳවීම කළා. අපි කන්තේ නීතිගත සංස්ථාව මූල්‍යමය වශයෙන් ස්ථාවර කරන්නත් කටයුතු කළා. ඊළඟට අද මොකද වෙලා තියෙන්නේ? මීට දින කීපයකට කලින් තමයි ලංකාවට අලුත්ම තෙල් නැව ආවේ. ඒ අද වෙනකොට යම් ප්‍රමාණයකට තෙල් මිල යම් ප්‍රමාණයකට වර්ධනය වෙලා තියෙනවා. තෙල් බැරලය ක්‍රූඩ් ඔයිල් එක ඩොලර් 15 තිබුණා, ඩොලර් 25 තිබුණා. දැන් ඒක ඩොලර් 39 40 සීමාවට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව අද මේ රටේ මේ කොළොන්නාව පරයන්තයට ඩීසල් පෙට්‍රල් මේ දෙකම එන්නේ රුපියල් 50ට වඩා අඩු මුදලකට. මේ දෙකම එන්නේ රුපියල් 50ට වඩා අඩු මුදලකට එන්නේ. හැබැයි ඩීසල් විකුණන්නේ රුපියල් 104ට, පෙට්‍රල් විකුණන්නේ රුපියල් 137ට. එතකොට දැවැන්ත බද්දා, මම කියන්නේ සහගහන තෙල් බද්දා අද මේ අපේ රටේ ජනතාවගෙන් අය කරනවා. අඩුම ගානේ අපේ ආණ්ඩුව විසින් අඳුන්ලා දීපු මිල සූත්‍රයවත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා මේ රජයෙන් අපිට සහන බලාපොරොත්තු වෙන්න බෑ. එක්තරා පැත්තකින් ආදායම් බදු ගෙවන ධන කුවේරයන්ට බදු සහන ලබා දුන්නා. නමුත් රටේ සාමාන්‍ය ජනතාවට සහනය ලබා දෙන්න ඕන ක්‍රමය තමයි මේ තෙල් මිල අඩු කරන එක. ඇත්තටම මුදල් අච්චු ගගහ බැංකුවලට සල්ලි දාන එකෙන් නෙවෙයි රටේ ආර්ථිකය පණ ගන්නන්න පුළුවන්. ඒ සඳහා තියෙන ලේසිම පහසුම ක්‍රමය තමයි තෙල් මිල අඩු කරන එක. තෙල් මිල අඩු කරපු හැටියේ සියලුම ආර්ථික ක්‍රියාවලයන් ඒ මගින් පුනරුත් ඒ වගේ නැවතත් පුනර්ජනනීය වෙනවා, නැවතත් ශක්තිමත් වෙනවා, රටේ ආර්ථික ක්‍රියාවලිය වේගවත් වෙනවා. අපි අනිවාර්යයෙන්ම සමග ජන බල වේගය යටතේ විධිමත් නව මිල සූත්‍රයක් අඳුන්වා දීලා මේ තෙල් බදුවල තියෙන සහනය අපේ ජනතාවට ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඊළඟට විදුලි බිල. අද විදුලිය නිපදවන්න ප්‍රධාන වශයෙන්ම භාවිතා වෙන්නේ ගල් අඟුරු සහ තෙල්. ඊළඟට ජලය. අපි ගත්තොත් පහුගිය කාලේ තෙල් භාවිතය අඩු වුණා, මොකද ඉල්ලුම අඩු වෙච්ච නිසා. දැන් මේ ගල් අඟුරු මිලත් පහළට වැටලා තියෙනවා, තෙල් මිලත් පහළට වැටලා තියෙනවා. හැබැයි විදුලි බිල එහෙම්මමයි. විදුලි බිල එහෙම්මම විතරක් නෙමෙයි, මාස 3ක විදුලි බිල අරගෙන ඒ විදුලි බිලට අනුකූලව තමයි ජනතාවට එවලා තියෙන්නේ මාස 3ක ගෙවන්න කියලා. අයි මතක තියාගන්න ඕනේ විදුලි බල මණ්ඩලයේ පැහැදිලි කිරීමක් කළා තියෙනවා, ඒක එච්චර පැහැදිලි නෑ. ඔබ හැමදෙනාම දන්නවා ඒකක ගාන වැඩි වෙනකොට ඒ විදුලි ඒකකයට අය කරන ගානත් වැඩි වෙනවා. ඒකක 30ට අඩු නම් තියෙන ගාන නෙවෙයි, ඒකක 90ට අඩු. ඒකක 180ට වැඩි නะ. එතකොට ඒ ගණන් හිලව් වැඩි වෙනවා. එතකොට ඒ මාස 3ක එකපාර ගත්තාම විශාල ඒකක ගානක් එනවා. එතකොට ඒක බෙදලා අරගෙන තුනෙන් බෙදුවයි කියලා මාසෙක ඒ විදුලි බිල එන්නේ නැහැ. මම හිතන ඔබතුමාට පැහැදිලි ඇති. මාස 3කට අපි හිතුවොත් කලින් අපි පාවිච්චි කරන්නේ ඒකක 100යි කියලා.
ඒකක 100ට අපේ විදුලි බිල රුපියල් 5000 නම් ඒකක 300ක විදුලි බිල රුපියල් 15000 නෙවෙයි ඒකක 300ේ බිල වෙනවා රුපියල් 50000කට කිට්ටු ඒතර ඒක තුනෙන් බෙදුවාම අනිවාර්යයෙන්ම ලැබෙන්නේ අපිට ඒ 50000 තුනෙන් බෙදුවාම එන උත්තරේ මම මේ කිව්වේ උදාහරණයක් නිශ්චිතම ගාන නෙවෙයි නිශ්චිත ගාන විදුලි බල මණ්ඩලෙ ප්‍රකාශ කරන්න ඕනේ ඒ නිසා මේ විදුලි බිල් හැදුවේ කවර ක්‍රමයකටද කියලා කියන්න ඕනේ ඇත්තටම කරන් තිබිච්ච සාධාරණ ක්‍රමය තමයි ඇඳිරි නීතිය දාන්න ප්‍රථම තිබිච්ච සාමාන්‍ය පරිභෝජනයට බිල් හදලා දෙන එක මිසක් මේ දැන් තියෙන එක එකට අරගෙන ඒක තුනෙන් බෙදීම නෙවෙයි කෙසේ නමුත් විදුලි බිලට සහනයක් රටට ඕනේ ජල බිලට සහනයක් රටට ඕනේ අපේ ආණ්ඩුවට එදා විදුලි බල බලශක්තිය ඇමති හැටියට හිටියේ මම අපි විදුලි බිල මත පනවලා තිබිච්ච ඒ තෙල් බද්ද ඒක මත තෙල් බද්දක් පනවලා තිබුණා ඒ තෙල් බද්ද අයින් කළා ඒ තෙල් බද්ද අයින් කිරීම නිසා විදුලි ඒකකයක් සාමාන්‍යයෙන් රුපියල් 18.32ක් වෙච්ච විදුලි ඒකකේ රුපියල් 16ට වැටුණා ඒ කියන්නේ 2.32ක සහනයක් විදුලි ඒකකයකට ලැබුණා ඒ විතරක් නෙවෙයි අද ඔය විදුලි බල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් පම්පෝරි ගැහුවට ඒ මගේ පාලනය යටතේ තමයි ඒ තෙල් සහනයට ඒකත් ලබා දීලා විදුලි බල මණ්ඩලයේ අවසාන වශයෙන් ලාභ ලැබුවේ අවසාන වශයෙන් විදුලි බල මණ්ඩලයේ ලාභ ලැබුවේ ඒ 2015 මගේ පාලනය යටතේ ඒ නිසා තැන් තැන් වල පම්පෝරි ගහන්න නැතුව අපිට වඩා හොඳට කරලා පෙන්නන්න කියන එක තමයි විදුලි බල මණ්ඩලයේ බලධාරීන්ට මට කියන්න තියෙන්නේ ඒක නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපි එදා තෙල් වලට සහනය දුන්නා ඒ වගේම විදුලියට සහනය දුන්නා විදුලි බල මණ්ඩලයත් බේරගත්තා කන්තේ නීතිගත සංස්ථාවත් බේරගත්තා ඒ නිසා අනාගතයේ මේ කොවිඩ් වසංගතයෙන් ඒ සහනය අපේ ජනතාවට ලබා දෙන්න අපි කටයුතු කරනවා දැනටමත් අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තියෙනවා සෑම පවුලකටම අපි ඒ සහනය ලබා දෙනවා ඒ අය ආර්ථිකය ශක්තිමත් කරගන්නකම් රුපියල් 20000ක සහනයක් මේ කොවිඩ් වසංගතයේ නිසා රැකියා හිමි වෙච්ච ස්වයන් රැකියා හිමි වෙච්ච සහ අනිකුත් ආකාරයෙන් තමන්ගේ ආදායම අවස්ථා හිමි වෙච්ච පිරිස් වලට ලබා දෙනවා ඒ වගේම රාජ්‍ය සේවකින්ට අද වෙනකොට ඒ අයගේ වැටුප් වර්ධක ගෙවල නැහැ ඒ වගේම විශ්‍රාම වැටුප් වර්ධක ගෙවල නැහැ මේ ඔක්කොම අපේ රජෙන් අපේ රාජ්‍ය සේවකයට ලබා දීපු බලගතු ශක්තියක් වෙනද හැමදාම පඩියට දීමනාවක් එකතු කරන එක තමයි කලේ මූලික වැටුප වෙනස් කලේ නැහැ නමුත් අපේ රජයේ යටතේ අපි රුපියල් 10000කින් වැටුප් වැඩි කළා පමණක් නෙවෙයි සෑම කෙනාටම දීමනා ලබා දීම වෙනුවට කෙලින්ම මූලික වැටුපට ඒ දීමනා එකතු කළා. ඒ නිසා රාජයේ සේවකින් සාතිශය බහුතරයකගේ වැටුප දෙගුණ වුණා. 2015 20 අතරේ වැටුප දෙගුණ වුණා. ඒ රාජ්‍ය සේවකගේ වැටුප දෙගුණ වීමේ ඒ ක්‍රියාවලිය දැන් ජනවාරි මාසෙ ඉඳන් නවත්තලා. විශ්‍රාම වැටුප් වර්ධකේ නවත්තලා. අද වෙනකොට හෙදියෝ පාරේ ඒ වගේම PHI මහත්තුරු පාරේ සුවවිරෝ කිව්වට අද වෛද්‍යවරයාගේ ඉඳන් සෞඛ්‍ය සේවය ඇයට ඒ අවශ්‍ය දිරිදීමනා ආදිය කිසිවක් ගෙවන්නේ නැහැ. ඒ වගේම සංවර්ධනය සඳහා ඒ කරපු ව්‍යාපෘති වලට ගෙවීම් කරන්නේ බිලියන් 300කට වඩා. සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති වලට ගෙවන්නේ නැතුව තමයි අද මේ අනික් සංවර්ධනය ගැන කතා කරන්නේ. ඒ නිසා අද බොහොම පැහැදිලිව 37 නායක මැතිතුමා කිව්වා වගේ දරුණු ඩොලර් හිඟයකින් පෙළෙනවා සියලුම වර්ගයේ ආනයන සමහර ඒවා අද තහනම් කරලා තියෙනවා සමහර ඒවා අද කෙලින්ම සීමා කළා ජනාධිපති ලේකම් මතට අරගෙන තියෙනවා කොයිවද නිදහස් කරන්නේ කොයිවද ආනයනය කරන්නේ කියන බලය නිල නොවන ආකාරයට මේ නිසා අද රටේ වාහන ගෙනෙන පිරිස් අසහනයට පත් වෙලා තියෙනවා වෙනත් භාණ්ඩ ගෙනෙන පිරිස් අද දරුණු අසහනයකට මේ නිසා පත් වෙලා තියෙනවා ඒ නිසා මාස 3කට විතරක් අප්‍රේල් මාසේ 16 වෙනිදා නතර කරපු ඒ ආනයන සම්බාධක මේ කොවිඩ් එක නිසා දැන් දිගටම සිදු කරගෙන යනවා මේ නිසා රටේ සංවර්ධනයටත් රටේ පරිභෝජනයටත් ඉතාම බලගතු ප්‍රශ්න මතුවෙන්න නියමිතයි ඒක නිසා අපි ඉල්ලා හිටිනවා මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව පෙන්වලා තියෙනවා අද විදේශ ණය ගෙවන්න යන්නේ අපේ ආණ්ඩුව යටතේ එදා මහ බැංකුව අධිපති හිටියට කුමාරස්සාමි මැතිතුමා අපේ ආණ්ඩුව යටතේ ඩොලර් බිලියන 7.2ක සංචිත තියලා ගියා ඩොලර් බිලියන 7.2ක සංචිත තියලා ගියා දැන් මේ හිස් භාණ්ඩාගාරයක් දුන්න කීකේ කතා කරන්නේ ඒ සංචිත වලින් තමයි අද විදේශ ණය ගෙවන්නේ මේ සංචිත හදලා තියෙන්නේ විදේශ ණය ගෙවන්න නෙවෙයි සංචිත හදලා තියෙන්නේ විදේශ ණය අරගෙන ඒ වයින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ හදිසි තත්වයක් යටතේදී ආනයන ආදිය කිරීමට බෙහෙත් සහ අනිකුත් දේවල් ආනයනය කිරීම ආදියට හසි තත්වයකදී යොදාගන්නේ අද රටේ දරුණු බෙහෙත් හිඟයක් තියෙනවා පොහොර හිඟයක් පැවතුණා ඒතර මේ හැම ශේෂ්ත්‍රයකම අද පෙන්ලා තියෙන්නේ මොකද්ද නොහැකියාව ඒක නිසා අපි
බොහොම පැහැදිලිව අපේ ජනතාවට කියනවා සමගි ජන බලවේගය පැහැදිලි නිශ්චිතාර්ථික වැඩපිළිවෙලක් යටතේ මේ රටේ වැඩ කරන ජනතාවට වැඩපිළිවෙලක් යටතේ ඉදිරිපත් වෙන්නේ අපේ සහන අපි ජනතාවට ලබා දෙනවා තෙල් වල සහනය ලබා දෙනවා විදුලි බිලේ සහනය ලබා දෙනවා ඒ වගේම ජල බිලට සහනය ලබා දෙනවා එපමණක් නෙවෙයි අපි සියලු දෙනාම මතක තියාගන්න ඕනි අපේ රජයේ සේවකීන්ට ඒ වගේම රජයේ විශ්‍රාම වැටු පිරිස් වලට ඒ වගේම වෘත්තීය මට්ටමේ පිරිස් අපි දන්නවා පරිපාලන සේවයේ හිටපු නිලධාරි ඉංජිනේරුවෝ ඒ වගේම වෛද්‍යවරු ඒ වෘත්තීය පිරිස් වලට අපේ රජෙන් රුපියල් 15000ක දීමනාවක් දුන්නා ඒ දීමනාව නතර කළා තියෙනවා අපි පැමිණි වහාම ඒ වෘත්තීය ශේෂ්ඨ සියලු දෙනාට මේ රුපියල් 15000ේ දීමනාව නැවත ලබා දෙනවා ඒ වගේම ඒ වැටුප් වර්ධක ලබා දෙනවා ඒ වගේම ඇතම් රාජ්‍ය ආයතන බැංකු වගේ ඒවා ලාභ ලබන තැන්වල ඒ ඒ ලාභ ලැබුවට පස්සේ ඒ ලාභයෙන් කොටසක් සේවකීන්ට දිරි දීමනා හැටියට ලබා දුන්නා අන්නේ සේවකයන්ගේ දිරි දීමනා ඔක්කොම අද නවත්තලා තියෙනවා බැංකු සේවකව වගේ ලාභ ලබන තැන්වල ඒ සියලුම දිරි දීමනා නැවත අපි ලබා දෙන බවත් ප්‍රකාශ කරන්න ඕනේ ඒ නිසා මේ ජනතාව පීඩාවටපත් කරන ජනතාව හිර කරන ජනතාවට සහගහන බදුබර ඉවත් කිරීම සඳහා බඩුමිල පාලනය කිරීම සඳහා මුදල් ලච්චු ගැහිම නෙවෙයි රට ආර්ථිකමය වශයෙන් ගොඩනගන වැඩපිළිවෙලකට සමගි ජන බලවේගයේ ඉදිරියේදී කැප වෙන බව අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ඔවිතින් අඩුපාඩු නැති රජයක් නැහැ අපේ රටේ අපේ රජයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලනයේ බරපතල අඩුපාඩුකම් නිසා තමයි අපි මැතිවරණයේ පරාජයටපත් උනේ නැත්තම් මේ රටේ හැමදාම එකවරක් ජනාධිපති වර්ණයේ දිනපු පක්ෂය තවවරක් ජනාධිපති වර්ණයේ දිනනවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දෙපාරක් දිනුවා චන්ද්‍රිකා මැතිණිය දෙපාරක් දිනුවා මහින්ද රාජපක්ෂ දෙපාරක් දිනුවා එතකොට අපිටත් මේ දිනන්න තිබිච්ච ජනාධිපති වර්ණය ඒ වගේම බලේ හිටපු කිසිම ආණ්ඩුවක් ආණ්ඩු බලය තියාගෙන එක්සත් ජාතික පක්ෂයේ වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේවා කවදාවත් පළාත් පාලන ඡන්දයක් පෙරදිලා නැහැ. අපි පරාජයටපත් වුණා. අන්නේවට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන ප්‍රධානින් දෙන්න තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රයිල් වික්‍රමසිංහ මහත්තයයි. ඉතින් ඒ නිසා ඒවා හුදු වැරදි නෙවෙයි දේශපාලන වශයෙන් තමන්ට ඡන්ද දීපු ජනතාවත් රටත් පරාජයටපත් කරන්න කටයුතු කරපු පිරිස් තමයි එතුමල්ලා. නෑ නෑ අපි අපිට සිරිකොතට ඒක අදාළ කාරණයකුත් නෙවෙයි මේ අපි අපේ සිරිකොත මෙතන තියෙනවානේ කාටත් පේනවානේ අපේ සිරිකොත මෙතන තියලා තියෙනවා සිරිකොත කියන්නේ මේ ශ්‍රී කොත කියන එකනේ ඒක මේ මෙතන තියෙනවා මේ සමගි ජන බලවේගයේ මේ අතුල් කෝට්ටේ කාර්යාලයේ ඒක පිහිටවල ඒක වැඩ ශීඝ්‍රයෙන් කරගෙන යනවා මේ අනුන්ගේ ගෙවල් වලට ගල් ගහන්න සජිත් ප්‍රේමදාස් මහත්තයාට මේ පක්ෂේ කාටවත් අවශ්‍යතාවයක් නෑ विमल वीरवंश गाक अवस्था वाल वगे देशपालन कथा इवगेम वगे विहुल कथा सपेनो इधे सप एक हेम कथा पिलुत्र वक्ने प्रश्न एक विमल वीरवंश महात्म्य विनदे तम ये प्रकाशक मुकद जनता वगे बहु ऐत्न ऊकीन कथा बल दैयंगे हाल कैबिल वगे ऐ ये मम दक्का मैथिवर्ण कमसुमे सभापति महिंद्र देशप्रिय महताट ओ कथा कृप है टिकदास कथा करण एट पेरा अभी दक्काउर्दीपेकू अद वर्तमान जनाधिपति लेखा पी बी जयसुंदर महतागन कियपु हेटि अहु आर्थिक घातक वरीम वर अहु एक कथा कियनो हेब किट पीड़ितुर्देन्या अभी विमल वीरवंश महत्ता अहन्े डबतुमा मुखाकिया मे डबस्कीपेकला करुणा कियपुदेगन दिया मंदुआ एक वस्ताव की नुमा अंगुलीमालट मिनी अनुनम मरला पुलवा महानवें रहत्न इना करुणा पुलवां मिनी बलापुर हेम विटम विमल वीरवंश प्रकाशकरा विहिल सपेन कथा इध हास्य जनता वर्तल इवरा अभिहिता हेम विटम पीड़ित लबादेल ये तेक्म तमुना दखिनती ये तव कारण मध्य पलवेला
ප්‍රසන්න රණතුංග මහත්මයාගේ සම්බන්ධීකාරක වරේ මත්ද්‍රව්‍ය මත්කුඩු අලෙවි කිරීම හෝ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඊට පෙර මම දුටුවා ඉතාමත් නරක දෙයක්. ඒක තමයි නාකොටික් අංශයේ ප්‍රධාන නිලධාරීන් ගණනාවක් ඒ මත්ද්‍රව්‍ය හුවමාරුව සහ ව්‍යාපාරය සඳහා මැදිහත් වෙලා තිබෙනවායි කියලා ඒ පිළිබඳව පියවර ගනිමින් තිබෙනවා. නමුත් ඒක නරක පූර්වාදර්ශයක්. දැන් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නැත්නම් ඒවා මර්ධනය කිරීම සඳහා පත්කලා තියෙන රාජකාරීමේ බැඳීමක් තියෙන නිලධාරීන් සහ ඒ වගේම ඇමතිවරුන්ට සම්බන්ධ මෙවැනි පුද්ගලයන් මෙවැනි නීති විරෝධී කටයුතු වල යෙදලා ඉන්නවා නම් නීතිය කොහෙද යන්නේ කියලා ප්‍රශ්නයක් තිබෙනවා. ඒක අපි කියන්නේ නීතිය වල් වැදිලා කියලා. ඒක ඉතාමත් භයානකයි. මොකද ඇමතිවරු සහ රජයේ යම් යම් කණ්ඩායම් මේ වගේ නීති විරෝධී ව්‍යාපාර වලට සම්බන්ධ වෙමින් තමයි මේ කියන්නේ අපි අනාගතයේ නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම සඳහා අපිට බලය දෙන්න කියලා. ඒකෙන් පේනවා ඒගොල්ලෝ උත්සාහ කරන්නේ නීතිය අතට අරගෙන මේ රට නීතිය වලවැදිච්ච තැනකට පත් කරන්න. ඉතින් ඒක නිසා අපි ඉලා සිටින්න කැමති මේ වගේ තත්ත්වයන් වලින් මුදවා ගන්න පුළුවන් එකම දෙයයි ඒක තමයි මේ ආණ්ඩුව වෙනස් කිරීම පමණයි. අපි ඔය හීන හුඟක් දකින්නවනේ විමල් වීරවංශ මහත්මයාත් නිදාගෙන නැගිටිනකොට ඔය වගේ හීන දකින්න ඇති සජිත් ප්‍රේමදාස මහතාගේ අසලකින් තියන්නවත් විමල් වීරවංශ ගැලපෙනවා ඒ නිසා විමල් වීරවංශ මහත්මයා ඒ මනාප ඡන්ද ලබා ගැනීමේ හීනෙක ජීවත් වෙනවා ඇති හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා රටේ නායකයෙක් මිස විමල් වීරවංශ හිතනවා වගේ මේ කොට්ටාසික නායකයෙක් නෙවෙයි ඉතින් රටේ නායකයෙක් හැටියට සජිත් ප්‍රේමදාස මහතා ඉන්නේ කොතනද කියලා රටේ ජනතාව තීන්දුව කරයි ඒකනම් අපිට අභියෝගයක් නැහැ. මොකද අපිට තියෙන අභියෝගේ විමල් වීරවංශ මහත්මයා එක නෙමෙයි. අපිට අභියෝගයේ තිබෙන්නේ අපි සටන් කරන්නේ අපේ වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ ආණ්ඩුව පෙරලන්න. ඒ ජනතා අපේක්ෂාව වෙනුවෙන්. ඉතින් අපි ඒ අභියෝගයට මුහුණ දෙනවා මිසක වීරවංශගේ අභියෝගයට මුහුණ දෙන්න අපිට අවශ්‍ය නැහැ. ලක්ෂ 69ක් ලබාගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයදී. දැන් ඒ ලක්ෂ 69න් ප්‍රතිශතයක් හැටියට 125ක් විතර දැන් පහළ බහැලා තියෙනවායි කියන එක පේනවා. ඒක ජනාධිපතිවරණ ඉතිහාසය පුරා තියෙන කාරණයක්. ජනාධිපතිවරණයෙන් පස්සේ පවත්වපු පාර්ලිමේන්තු මැතිවරණ බලන්න. දැන් මට මතකයි මතක තියෙන කාලේ 99 ජනාධිපතිවරණේ. හැබැයි 2010 පාර්ලිමේන්තු මැතිවරණේ මොකද උනේ? 99 ජනාධිපතිවරණයේදී චන්දික කුමාරතුංග මහත්මිය දිනුවා. හැබැයි 2010 පාර්ලිමේන්තුවේදී බහුතරයවත් හදාගන්න බැරි තරම් වැටුණා. මං හිතන්නේ ඒකත් අන්ත විදියට මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී වර්තමාන ආණ්ඩුව වැටෙනවා මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෙරෙහි විශ්වාසය තිබ්බ රටේ ජනතාවගේ කොටසක් හිටියා. ඇයි? එකක් නීතියේ සාධාරණත්වයේ තියෙයි. රටේ හොඳ ආර්ථික ස්ථාවරත්වයක් හදයි. ඒ වගේම දේශපාලන වශයෙන් අලුත් ගමනක් යයි. ඒ වගේ අලුත් ප්‍රතිපත්ති තියෙයි. වක් දෙවල විශ්වාස කරානේ. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මේ විශ්වාසය බිඳ වැටිලා. මැද කොටස ජනදායක වෙනස් වෙමින් තිබෙන්නේ. ඒසයි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගත්ත 69 ලක්ෂය පොහොට්ටුවට මේ මොහොතේ කිට්ටු කරන්නවත් බෑ. ඒකෙන් 120ක් විතර දැන් අඩුවලා ඉවරයි. මේක තමයි සමීක්ෂණ වලින් එළියට එන්නේ. අපි ඒ ඡන්ද දිනා ගැනීමේ ව්‍යාපාරයක ඉන්නේ. අපි එතෙන්ට ඇවිල්ලා තිබෙනවා. ඒක මේ මවන කතාවක් ඡන්ද ප්‍රතිඵල වලින් පෙනෙයි. අපි රට පුරා ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොපමණ ඡන්ද ප්‍රමාණයක් තියෙනවද, අපට කොපමණ ඡන්ද ප්‍රමාණයක් තියෙනවද කියන එක අපේ ඡන්ද පදනමක් සහිත එක්සත් ජාතික පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු 106න් 80ක් අද සමගි ජන බලවේගයෙන් තමයි තරඟ කරන්නේ. 15 දෙනෙක් දේශපාලනයෙන් ඉවත් වුණා. ඉතිරි පිරිස රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක තරඟ කරනවා. ඔය දෙකට කැඩෙන කතාවට උත්තරේ බොහොම පැහැදිලිව ජනතාව ලබා දෙයි අගෝස්තු 5 වෙනිදාට. දෙකට කැඩෙන්නේ අපේ ඡන්ද නෙවෙයි, දේශමාමක කතා කියලා, දේශප්‍රේමී කතා කියලා කරුණාම්මාන්ලා එක්ක යටි ගිවිසුම් ගහලා සිංහල රණවිරුවෝ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු දල්දා මාලිගාවට පහර දීපු අත්වල ලේ තැවරිච්ච මිනිමරුවන් එක්ක අත්වල් බැඳගෙන ඉන්න දේශපාලන ව්‍යාපාරවල ඒ දේශමාමක ඡන්දෙනම් මෙවර ජනාධිපති වර්ණෙදී ගිය
රට වෙනුවෙන් කියලා ගියා, ජාතිය වෙනුවෙන් කියලා ගියා, ආගම වෙනුවෙන් ගියා කියලා කිය. ඒව නම් මෙවර ලැබෙන්නේ නැහැ. ඒ ඡන්දය දෙකඩ වෙලා තියෙනවා. අත්වල ලේතවරිච්ච නැති නියම දේශමාමකයෝ ඉන්න තැන සමග ජන බලවේගය. ඒ වගේම වැදගත් මේ රටේ ආරක්ෂක අංශවල සේවය කරපු ජෙනරාල්වරු ගණනාවක් ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා, ඒ වගේම මේජර් ජෙනරල් සුමිත් අතපත්තු, මේජර් ජෙනරල් රණවණ වැනි ඉතාම විශිෂ්ට ගණයේ හමුදා නිලධාරීන් ගණනාවක් තරඟ කරන බිම මේ සමග ජන බලවේගය. ඒ නිසා මේ දේශමාමක ඡන්දය මෙවර දෙකඩ වෙනවා. Thank you. Breaking.lk.